bro YouTube channel වල වැඩක් සම්බන්ධ කරගන්නම් මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ PC correct එක ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ හරි අපි බලමු PC correct එක කියන්නේ මොකක්ද කියලා හරි ඊට කලින් අල දැනටම deep bro subscriber කෙනෙක් නම් බොහොම ස්තුතියි කියනවා ඒ වගේම තමයි දැනටම new subscriber කෙනෙක් නම් කියන්නේ මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මගේ geek කෙනෙක් වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමා මගේ videos බලන්න ඒ වගේම තමා මගේ description එකේම තියෙන ඔයාලට කරන්න ඕන දේවල් ඒවා තමා මගේ WhatsApp එක, email එක සහ web එක තියෙන මේ ඇවිල්ලා geek pro web එක. ඔයාලට geek pro web එක නුත් ඔයාලට YouTube එක නැත්තම් ඔයාලට geek pro web එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ඒ වගේම තමයි ඒක කැටගරි ටිකක් තියෙනවා ඔයාලට කැමති කැටගරි එක ක්ලික් කරලා බලන්න පුළුවන් ඔයාලට ෆෝන් එකේ යන්න ගන්න පුළුවන් මේ වෙබ් එකට PC එකෙන් යන්නත් පුළුවන් හරි අපි බලමු හරි මගේ ප්ලේ ලිස්ට් එකක් තියෙනවා ඔයාලට ඒවත් බලන්න පුළුවන් හරි එහෙනම් මම වීඩියෝ එකට දැන් යනවා හරි මම මේක ඔයාලට දෙන්නේ ඔයාලගේ කම්පියුටර් එකත් මේ විදිහට මෙන්න මේ වගේ වෙලාද කියන්නේ මෙන්න මේ වගේ රටක් මේ වගේ error එකක් ඇවිල්ලා තියෙනවද කියලා තමයි මම අහන්නේ. වාටත් එහෙම තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. තාම ඒ වගේ මේක තව විස්තර ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොකද්ද වෙන්න ඕනි කියලා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම වාට කියන්න මොකද්ද මේකට කරන්න ඕන විසඳුම කියලා. හරි. එතකොට මේකේ මේකදි වෙන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් Windows 2ක් දැන් අපි පරිහරණය කරන Windows 2ක් Windows 7 සහ 8 කියනකම උදාහරණයක් වශයෙන් එහෙම කිව්වොත් Windows 7 එකක් තියෙනවා 8 එකක් තියෙනවා එහෙන් බැලුවොත් දැන් මට 7 එක අයින් කරලා 8 එක තමයි තියාගන්න ඕනේ කියන්නේ ඒක නිසා මම ඒක නිසා මේක අයින් කරනකොට මෙව වගේ පොඩි කරන්ට් එකක් ආවා. කියන්නේ මේක ඇවිල්ලා කෝඩ් එකක්. කියන්නේ මේක ඇවිල්ලා මේ අර QR කෝඩ් එකෙන් අපිට ස්කෑන් කරලා බලන්නත් පුළුවන් මේක. ඒ වගේම තමයි මේ මේක සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට මේක කරන්ට් වර්ෂන් එකක් විදිහට තමයි මේක කම්පියුටර් එකට එන්නේ. ඒ වගේම තමයි බොහෝ එලාවල් වලට අපි සාමාන්‍යයෙන් මම නිකන් ගන්නම්කෝ මේක තියෙනවා කියන්නේ අක්මගේ channel එකට දැන් තමයි දාලා තිනවා මම PC එකේ අවශ්‍ය දේවල් මේ මේ වීඩියෝ එක මේක දාලා තිනවා ඒ වගේම කියන්නේ SSD HDD hybrid එක දාලා තිනවා ඒ තුනේ මොඩ මොකද්ද කියලා දාලා තිනවා speed up එක ඊට පස්සේ ආය දාලා තියෙන Windows 8.1 Windows XP තවද Vista Windows 7 Windows 10 වගේ ටිකක් දාලා තිනවා ඊට පස්සේ ආය මම දාලා තිනවා මේකට webcam එක ගැනත් මම පොඩි වීඩියෝ එකක් දාලා තිනවා ඊට පස්සේ මෙහෙම පද්ධති විකාශය කියන එකනොත් මම දාලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මම Microsoft එක ගැන දැම්මා ඊට පස්සේ QR කෝඩ් ස්කෑනර් දැම්මා ඒ වගේම ඊට පස්සේ ඔයගෙ ටිකක් තමයි දාලා තියෙනවා ඔයාලට මේව බලා ගන්න පුළුවන් අන්බොක්සින් ටිකක් දාලා තියෙනවා ඒවා ඔයාලට ප්ලේ ලිස්ට් එකට යන්න පුළුවන් මේ ස්ක්‍රින්ද කියන එකට කිසිල්ල ඔයාලට මේක ගොඩක් තියෙනවා ඔය එඩියුකේෂන් ස්ටික් ඔය ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන් හරි එතකොට අපි මේ කතා කරනවා කිව්වේ මේකනේ හරි එතකොට මේ ප්‍රොබ්ලම් එක මොකක්ද කියලා තමයි මම මේ මේකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක බොහෝ වෙලාවට සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට කියලා කියන්නේ අපේ කම්පියුටරකට මේක අනිවාර්යෙන් ඉන්නත් පුළුවන්. සමහර කම්පියුටරකට නම් ඉන්නේ නැහැ. හැබැයි මේකෙදි මොකද්ද කරන්න ඕන පියවරන් ටික තමයි මම දැන් කියලා දෙන්නේ. හා මෙහෙම එකක් එනවාද කියලා බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මෙහෙම එකක් ඉන්නේ බොහෝ වෙලාවලට මේ වගේ මෙහෙම එකක් වෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් Windows 2ක් ඉදන්ස්ටෝර් එකට සහ Windows 4 ෆෝමැට් කරලා දිනවා
ඒකට කරන්න තියෙනවා my computer එක නැත්නම් this PC එකට ගිහිල්ලා right click කරන්න ඕන. ඉතින් properties කියන එකට යන්න ඕන. මේක properties එකට යන්න ඕන. මම මේ විදිහට properties එකට ගියාට පස්සේ මගේ තියෙනවා ඊට පස්සේ මේකෙන් බලන්න ඕන යාලි current options එක බලන්න මේ system settings එකෙන්. System settings එකට ගියාට පස්සේ වාගේ hardware එකට තමයි මේක බොහෝ බලපෑමක් දෙන්නේ. drivers manager ගියාට පස්සේ පොඩි වගුවක් වගේ එකක් එනවා. ඒකේ disk තමයි තියෙන්නේ බොහෝ වෙලාවලට මෙන්න මේ විදිහට ආනි දාලා තියෙන විදිහ. ඒ කියන්නේ ඔයා මොනවද මේකට දාලා තියෙන්නේ process එක ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් display එක ඔයාගේ ගොඩක් දේවල් බලන්න පුළුවන් මෙතනින් ඔයා මෙන්න මෙතනින් options ගියාට පස්සේ මෙන්න මෙතන දිනවා delete files කියලා. මේ delete files එබොත් ඔයාගේ මේ පරිගණකයේ තියෙන සියලුම data ටික ඔයාගේ පරිගණකයෙන් යනවා. ඒ කියන්නේ format එකක් වගේ දෙයක් තමයි වෙන්නේ. ඒක කරාට පස්සේ ඔයාගේ ඒක ඔයාගේ computer එක restart වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ආය ඔපන් වුණාට පස්සේ කිසිම ගැටලුවක් නැතුව ඒක තියෙයි. හැබැයි ඕකේ settings මුකුත් අවුලක් වෙලක් නැහැ. ඒ විදිහටම තියෙනවා. හැබැයි ඔයාගේ ওই තියෙන එක program එකේ නැහැ. ඔයාට ඒක බලා ගන්න පුළුවන්. ඒක check කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා යන්න ඕන ඔයාගේ home button එක දිගට පස්සේ මගේ Windows 7 නිසා මම මෙහෙම යන්නේ. control panel ඔයාගේ කොහේ හරි PC එකේ තියෙන control panel ආගින්ද සීට් යූසර් කෙනෙක් නම් ඔයා හෝම් කියන්නේ task bar එකේ තියෙන start bar එක click කරාට පස්සේ ඊට පස්සේ ඉතින් ඔයාට explorer ගියාට පස්සේ මේක තියෙනවා ඕක හරි 10 එකේ 10 එකේ නම් මේ විදිහම එක ගියාට bar එකේ set කරා නම් එනවා හරි uninstall program එක ගියාට පස්සේ ඔයාට මේ දැන් මාගේ කි මේ install කරලා තියෙනවා ටික තර මේ එකක්වත් ඔයාගේකේ පෙන්නුම් කරලා නැහැ. ඒ කියන්නේ ඔයාගේ එහෙම කරාට පස්සේ ඔයාගේ ෆයිල්ස් එකක්වත් මේකේ නැහැ. සෝ වාට මේ කිසිම දෙයක් බලා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඔයාගේ ටික වෙලාවක් යනකොට මෙන්න මේ disk ටික ඔක්කොම හිස් වෙන්න පුළුවන්. මෙන්න මේවා නම් නැතුව ඒ කියන්නේ මේ දැන් ඔයා කඩාගෙන තියෙන disk නැතුව මේ C කියන එක එහෙම වෙනවා. මේ ටිකත් ෆෝමැට් කරන්න පුළුවන්. මේක තා පොඩ්ඩක් වගේ ෆීචර් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා ප්‍රොපර්ටිස් කියාට පස්සේ ඔයාට මේක ඔක්කොම ටික යවන්න ඕන. ඔයාට ඔක්කොම ටික යවන්න ඕන නම් ඔයා කරන්න තියෙන්නේ මේ විදිහට තියෙනවා drivers manager පාට මම ඉස්සලා ගියා වගේම මෙතනින් ගන්න පුළුවන් drivers manager. ඊපස්සේ activation එකෙන් අපිට help අපිට activation එකේ ඊපස්සේ help කියන එකක් තියෙනවා. හරි හරි. ඒ help එක ඊපස්සේ මෙතන තියෙනවා පාඩ බලා ගන්න පුළුවන් එතන අපිට boot options ටිකක් දීලා තියෙනවා. මගේ machine එකේ එහෙම දීලා නැහැ මෙතන. ඒක නිසා මම කෙටි ක්‍රමයකින් ගන්නම් මේක අපි මෙතෙන්ට ආවට පස්සේ යන්න ඕන. මෙන්න මෙතෙන්ද ගියානම් අර මේක ඔක්කොම ටිකම ටැබ්ලට් එක ඔක්කොම ක්ලෝස් කරාට පස්සේ මම කම්පියුටර් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා මේ මැනේජ් කියන එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාම පොඩ්ඩක් යනවා තත්පර දෙකක් තුනකින් ටග් ගාලා එනවා. ඉතින් සයින්ට හරි. මේ විදිහට පොඩි වගුවක් කරනවා මේකේ disk management එක. ඒකේ disk management එකට ගියාට පස්සේ මෙයා ටග් ගාලා මේක අර කැල් කරගන්න පොඩි වෙලාවක් යන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ එකේ කඩලා තියෙනවා. වාට දැන් C එකනේ මේක ලකුණු වෙලා තියෙන්නේ C එකනේ. දැන් අපිට E එක ඕනස් අපි C එක ගත්තොත් ඒක මෙන්න මේක මේ ක්ලික් කරලා වාට පුළුවන් මේ ක්‍රේවට් කරන්න. ඒක ක්‍රේවට් කරොත් ආමේ මේකම යනවා. ඒ කියන්නේ එහෙම කරන්න එපා. හાર્ඩ් එකට බලපෑමක් වෙන ඒක නිසා ඔයා හැච්බැක් එකක් කරන්න. ඒක හැච් එක ගියාට පස්සේ ඒක නිකන් හැච්බැක් වෙනවා. එතකොට ඔයාගේ ෆීඩ්බැක් එක. ඔයගේ ෆීඩ්බැක් එකක් තියෙනවා. මේ ෆීඩ්බැක් එකකින් කරන්නේ ඔයාගේ ෆොටෝස් ඔක්කොම ඉතින් රිමූව් කරලා මේක හිස් කරනවා. හිස් කරාට පස්සේ මේකේ මේ කැඩලා තියෙන ඔයාක ඔයක කොකෝට් කරොත් මේ ටික ඔයා මේ C එක හැර අනිකුත් මේකයි මේකයි හැර E F G කියන ඔයා දාලා තියෙන disk අනුව ඔයාට අදාළ වෙන විදිහට මෙන්න මේක ඔයා අමතරව දාලා තියෙන ඔක්කොම ටික ගිහිල්ලා ඒක එකට එනවා. එතකොට ඔයාගේ එක දැන් ඔයාගේ රයිට් රෙඩ් කලර් වගේ තිනවනම්
පොඩ්ඩක් එක මෙහාට වෙන්න පුළුවන්. මෙහාට වෙන්න පුළුවන් ලොකු ධාරිතාවක් තියෙනවා නම් ගොඩාක් මෙහාට වෙනවා. නැත් පොඩ්ඩක් නම් ඒ පොඩ්ඩක් මෙහාට වෙලා තියෙයි. භාගයක් නම් මධ්‍යස්ථ බැලුවොත් මේ හරිය අපතර තියෙනවා. ඒකට මෙව නැහැ පෙන්නන්නේ. මෙව නැහැ. ඒක කරන්ට් එපා. ඒක කරොත් ඔයාගේ මැෂින් එක අපරාධයක්. ඒ කියන්නේ ඔයාගේ මැෂින් එක ඔයාගේ හાર્ඩ් එක සවුත් වෙනවා මේ වැඩේ කරොත්. හරි. එතකොට ඔයාට හાર્ඩ් එකක් ආයි දාගන්න වෙන විශේෂ කරන්ට් යන්න එපා. ඔයා ඊට පස්සේ මේ තියෙන පර්ෆෝමන්ස් කියන එක පර්ෆෝමන්ස් ගියාට පස්සේ ඔයාගේ පර්ෆෝමන්ස් ටික බලා ගන්න පුළුවන්. මේ මේ විදිහට ඔයාගේ සීරි කීයක් යූස් වෙනවද දැන් වෙනතුරු මේක යූස් වෙන ප්‍රමාණය මෙමරි කියන එකේ පින්නම් කරලා තියෙනවා. එතකොට මේ මෙමරිය ඔයා මුලින්ම කරන කොටයි දැන් බලන කොටයි කොච්චර අඩු වෙලාද කියලා ඔයාට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක බලද්දි මේක අඩු වෙලා නම් ඔයා කරපු වැඩේ හරි. එතකොට ඔයාට මේ වගේ මේ මෙවුවක් එකක් එන්නේ නැහැ. එතකොට ඔයාට පහසුයි. එතකොට ඔයා රිපෙයාර් මුකුත් ඉන්නේ නැහැ. හදිසිය මේ වගේ එකක් ඔයාට තිරේ ආවොත් ඔය සමනේ ඔන් කරනකොට තමයි මේක එන්නේ. ආවොත් ඔයාට කරන්න තියෙන්නේ රිපෙයාර් දීලා කම්ප්ලීට් කරන්න. ඔයා හැබැයි කම්පියුටර් එක ඕෆ් කරන්න එපා. ඕෆ් කම්පියුටර් එක ඕෆ් කරොත් ආයෙ මේක 1-2 වෙයි. ඒක නිසා මුකුත් කරන්න එපා. මෙයා දීලා තියෙන නීතියක් දීලා නැහැ. your PC run into a problem and need to restart. ඒක නිසා වා මේක restart කරන්න එපා. කියන්නේ යාලා දීලා තිනවා මොකක් හෝ එයාට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ निराකරණය වෙනකම් මේක restart හෝ shutdown into මේක හැබැයි shutdown කියලා එකක් නැහැ. තියෙන්න ඕනේ මේක. හැබැයි මේක නැහැ. ඒ වගේම තමයි ආට මේක phone එකෙන් කරන්න පුළුවන්. මේ QR code එක scan කරලා tag ගාලා නැත්තම් මේකින් කරන එක තමයි පහසු. ආට මේක data මුකුත් යන්නේ නැහැ. මේක ෆ්‍රී වෙන එකක්. සාමාන්‍ය Microsoft සමාගමේ එහෙම ෆ්‍රී වෙන අවස්ථාවක් තියෙනවා. හරි. එහෙනම් මම අද මුතම් මේ විදිහට තමා ගෙනාවේ. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඔයාටත් මේ වගේ එකක් ආවොත් මේ විදිහට කටයුතු කරන්න. හරි. එහෙනම් මම මේක ඩිරෙක්ට් කියන්නේ මම මේක මංක හැදුවේ මේක නිර්මාණය කරේ මේ විදිහේ ඉමේජ් කිරින්ද ඔයාලා මට හෙල්ප් එකක් විදියට ගී ග්‍රෝ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා ඔයාලගේ යාළුවන්ට කියන්න. එතකොට ඔයාලට ඕන videos මේකට comment එකක් දාන්න. මම එතකොට video දාන්න. හරි. එහෙනම් මම අදට මේ video එක නවත්තනවා. මගෙන් ගොඩක් අහති අහලා තිනා මේ Windows 7 එක update එකට මොකද වෙන්නේ කියලා. මම ඒකත් දාන්නම් මොකද වෙන්නේ කියලා මේ video එකෙන් පස්සේ හෝ වෙනදාක මම දාන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවත්තනවා. ආය අලුත් දවසින් අලුත් වීඩියෝකින් ආයලා හම් වෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මම අදට නවත්තනවා.